ට්‍රැල්ලවෙරලට ආදරේ කතාවට ගොඩක් කැමති ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ජූඩ් සත්‍යයට කරන්න යන කරදරෙන් සත්‍යව බේරගන්නේ කවුද කියන මාතෘකාවත් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න තිබුණේ සත්‍ය වගේම ජූට් මේ විවාහය කරගත්තේ දෙන්නගේම ගිවිසුමකට අනුව. විශේෂයෙන්ම සත්‍ය මේ ඇත්ත කසාදයක් කරගත්තේ නැහැ. සත්‍යයට ඕන කරේ ශිවාගේ ජීවිතේ බේරගන්න බොරුවක් කරන්න. ඉතින් තමන්ගේ තාත්තා එහෙම නැත්නම් ශිවල් නිදහසේ ඉන්න දෙන එකක් නැහැ කියන එක සත්‍ය විශ්වාස කළා. ඒ නිසා තමයි සත්‍ය ජූට්ටත් මේ ගැන කියලා ජූට්ව මේ වැඩේට කැමති කරගත්තේ. හැබැයි ඉතින් ජූට් මේ හැම දෙයකටම කැමති වුණේ බොරුවට. ජූට් ඕන කරේ සත්‍යව රවට්ටම් කසාද බඳලා ඊට පස්සේ තමන්ගේ අම්මා කියන විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් කොහොම වුණත් ඔයා දකින්න නැති. පහුගිය කාලේ නම් ජූට් ගොඩක් ඉවසීමෙන් හිටියා තමයි. හැබැයි ඉතින් ජූඩ්ගේ අම්මා මේ ඉවසීම ඉවසන්නේ නැහැ කියන කතාව අපිට පේනවා. ඉතින් දේපල අයිති කර ගන්න නම් අනිවාර්යයෙන්ම තියෙන ලොකුම හේතුව වෙන්නේ සත්‍ය සමග ඇත්තටම බැඳීමක් ඇති කර ගන්න එක. ඒක බලහත්කාරයෙන් සිද්ධ වුණත් කවුරුත් මේ ගැන දන්නේ නැහැ. හැබැයි සත්‍ය මේ වගේ දේවල් වලට විරුද්ධයි. සත්‍ය කැමති නැහැ මේ වගේ දේවල් වලට. ඉතින් සත්‍ය නිදාගෙන ඉන්න වෙලාවේ තමයි මේ කරදරේ කරන්න උත්සාහ කරේ. ඉතින් මේක ලොකු වැරද්දක්. මොකද සත්‍යයට පොරොන්දු වෙලා තිබුණා කිසිම සම්බන්ධකමක් පවත්වන්න නැහැ කියලා. ඒ වගේම වෙන්ද හිටපු විදියටම ඉන්නවා කියලා. හැබැයි ඉතින් ඒ දේවල් කිසිම පොරොන්දුවක් දීප එකක් ඉෂ්ට කරන්න නම් ජූට් කටයුතු කළේ නැහැ කියන එක අපිට විශ්වාස කරන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් සත්‍යගේ අම්මට හෝ ඒ වගේම මේ ගෙදර කාටවත් මේ වැඩේ ඇහෙන එකක් නම් නැහැ. මේ වැඩේ වෙන්නේ ගොඩක් රෑවෙලා හින්දා. හැබැයි අපි නොසිතූ නොපැතූ දෙයක් සිද්ධ වෙනවා. විශේෂයෙන් ඔයා දන්නවා ශිවා මේ දවස්වල හොඳටම තේරුම් අරගෙන ඉන්නේ සත්‍ය ජූට් එක විවාහ වුණේ කැමැත්තකින් නෙවෙයි කියන එක. තමන්ගේ ජීවිතේ බේරගන්න එවැනි දෙයක් කරා කියන එක ශිවා තේරුම් අරගෙනයි ඉන්නේ. ඉතින් ශිවාට සත්‍යයක කතා කරන්න උවමනාවක් අවංකවම ඇති වෙන්න පුළුවන්. ඒ උමනාවත් එක්ක කාලකට කලින් ශිවා සත්‍ය ගෙදෙට පැනලා තියෙනවා හොරාට. ඒ වගේම අම්මත් මුණ ගැහිලා තියෙනවා කියන කතාව අපිට මතකයිනේ. ඒ වගේම සත්‍යගේ කාමරේ තියෙන්නේ කොතනද කියලාත් ශිවා හොඳටම දන්නවා. ඉතින් ශිවා එවැනි දෙයක් හිතාගෙන අනිවාර්යයෙන්ම සත්‍ය ගෙදර ආපු වෙලාවක තමයි මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි දන්නවා සත්‍යට කරදරයක් කරන්න යන ජූට් ගැන සහ සත්‍යයාගේ කෑගහිල්ල ගැන ඇහිලා අනිවාර්යයෙන්ම මෙතෙන්ට කඩාපාතන ශිවා අනිවාර්යයෙන්ම සත්‍ය බේරගනී කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.